අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. මේ අතර දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා වෘත්ති සමිති ඇතුළු පාර්ශ්ව රැසක් අද කොළඹදී මර්ධනයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබුවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වැනි මර්ධන නීති අහෝසි කිරීම, එමගින් අතරංකුටගෙන රඳවාගෙන ඇති පිරිස් වහා නිදහස් කිරීම ඇතුළු කරුණු හයක් මෙම ප්‍රකාශනයට ඇතුළත්. උද්ඝෝෂණවලදී සිදු කෙරෙන අතරංකුට ගැනීම මෙම ප්‍රකාශනය මගින් හෙළා දැක තිබෙනවා. විරුද්ධතාකරුවන් ද්වේෂ සහගත ලෙස අතඩංගුටගත් පොලිස් නිලධාරීන්ට හා ප්‍රධානීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, පුනරුත්ථාපන කාර්යංශය පනත් කෙටුම්පත වහ හකුලගත යුතු බවත් මෙම ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන්. අද මේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළේ ලබන දෙවනිදා පැවැත්වීමට සූදානම් වන විරෝධතාවට සමගාමීවයි. රටේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් කතා කරමින් මිනිස්සු තමයි මර්ධනය කරන්නේ. පැත්තකින් මේ මර්ධනයට මුහුණ දෙන්න ඕනේ. ඒ වගේ මෙතන යහට කියලා මේ රටේ ජනතාව මුහුණ දෙන්න දෙවන්ත ආර්ථික ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් අපි සටන් කළ යුතුයි. මේ ආණ්ඩුවේ ගෙන යන මේ මර්ධනකාරී වැඩපිළිවෙල අහෝසි කළ දාන්න, හකුල දාන්න දාලව අපි සියලු දෙනා එකතු වෙමු. ඒ හින්දා මේ ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ඒකාධිපති ගමනට විරුද්ධව නොවැම්බර් 2 වෙනිදා ඒ සංවිධානය කරන වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ තිබෙන ඒ මහා උද්ඝෝෂණ හා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට සමග ජන බලවේගයේ හැටියට අපි පූර්ණ සහයෝගය විතරක් නෙමෙයි අපේ සම්පූර්ණ දායකත්වය අපි ඒකට ලබා දෙනවා. මේ ආණ්ඩුවට විරුද්ධ වැඩපිළිවෙලේදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ ජනතාවට නැවතත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න දේශපාලන පක්ෂයක් විදියට අපි මේ සියලුම බහුජන සංවිධානත් එක්ක එකතු වෙනවා කියන එක විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. මේ රටේ ආර්ථිකය විනාශ කරපු ආර්ථික ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවරක් ගන්න බැරුව ඒ අයව ආරක්ෂා කරන දේශපාලන පාරකණ යන්නේ. ඉතුරු සියලු මහජන අදහස් දැක්වීම, ජනතාවගේ නැගිටීම්, උද්ඝෝෂණ, මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් මේ හැම එකක්ම මර්ධනය කරන්න සිද්ධ වෙනවා. මර්ධනය පරාජයට පත් කරන්න ඕනේ. මර්ධනය පරාජයට පත් කරන්න, මර්ධනය නවත්තන්න මේ ආණ්ඩුව දැන් මේ ගෙන යන ජනතාවගේ අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය කරන ක්‍රියාකාරීත්වය පරාජයට පත් කරන්න නම් අපිට එකතු වෙන්න වෙනවා.